සුදාක රසවත් මිහිරි පස්වරුවක් වේවා ප්‍රියදර ගීත ප්‍රේමී මිතුරු මිතුරනි ආයිබෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මානවන මම ප්‍රේමී අපේ සියලු දෙනා ආපහුව ලෑස්ති නම් ඔන්න අපිත් අද ලෑස්ති රස දෙන හදක රසකාමිත්වය කුටිම්ම කිව්වොත් රස දෙන හදවත් රසක රසකාමිත්වයේ ආශ්වාද සුවහසක් විඳගත් අපි ඔබ ඒ සමගම පුදුම වෙමින් විමතියට පත් වෙමින් ගී රසයේ උපරිමේ හිමිදිච්ච බව නොරහසක් මේ බැඳීමේ අපහා බඩ බැඳගත්තා සේ සිටින ඔබ මේක පොඩි සිව්මැලි හෝම ලේනෑකම් සහිත තීඩාවක් බැම්මක් වගේ මේ ප්‍රායෝගික සංගීත ලෝකයට අලුත් සරල විරල විලාසිතාවක් අපි ඒ ඔස්සේ තමයි බිහි කළේ ඒක නොබියව ප්‍රකාශ කළ යුතුයි අද සංගීත ක්ෂේත්‍රයේ නාද ස්ටයිල් එක නාද මාදිලිය अत्यावश्य ओनापाक बॉट पत्ला तीनों अलुद्या बॉट पत्ला तीनों एक अब्बहला तीनों विशाल सतुटा मुकदमे संगमिशी संगीत मुनतर दीव मतुरक्त हमने दिव्य औषधिने साक्षि साहित पिलियार तिबीम मंगिता अतिशय विशाल सतुटा वादरीन किवन हैकिन एक तवत्त मावित ओबट गिनेन पेडसटहन कैरभूमतमय मे තවත් අපේ රටේ උත්කෘෂ්ඨ ගැයුම්පතියෙක් අපි අද ඔබට ඉදිරිපත් කරන්නේ තරුණ වර්තමාන තරුණ සමාජයේ වර්ණනා වලින් පදක්කම් සිතුම් පදක්කම් දිනාගත්තෙක් කියලා කිව්වොත් හරි ප්‍රසිද්ධ එලිමාන් සංදර්ශන වේදිකාවය නැතුවම් බැරි තරුවක් ජනාදර තරුණෙක් ඉතින් බහුතරයේගේ ආයාචන ඉල්ලීම් සමූහයකට ප්‍රති උත්තර දෙන්න සහ ඔව කැඳවා ගන්න අපි කාලේ එනකම් බලා හිටියා. අර කාලේ එනකම් වෙලා වෙන එනකම් ඉන්න ඕන කියලා කතාවක් තිබ්බේ. ඉතින් ඔහුත් ගැයුමින් Tamange පරිචය තවත් දියුණු කර ගන්න අතරතුරේදී ජීවිතයේ පරිණත බව තවදුරටත් ස්ථාවර කරගෙන ඉන්න. ඉතින් ඒකින්ද අපිට හිතනවා දැන් හරි. කේන්න කාලේ වෙලාව හරි කියලා. ඔහු තමයි ප්‍රියදර මිතු මිත්‍රිනි මේ ඉන්දුනිල් අන්තර්මාන අයිපෝන් ඉතින් කොහොම ජීවිතේ හොඳින් සතුටින් ගෙවනවා අයියෝ දැන් හැබැයි කලින් සංගීත කණ්ඩායමක හිම හිටියා දැන් හැබැයි ස්වාධීන ගායන ශිල්පියෙක් හැටියට යන්නේ ඔව් කණ්ඩායම සංගීතයෙන් අවුරුදු 96 ඉඳලා කණ්ඩායම සංගීතේ ඊට පස්සේ අපි ඒ කියන්නේ ගමේ බෑන්ඩ් වල ප්ලේ කරා ඊට පස්සේ අපිට ආසයි මේ කටයුත්ත වෙනුවෙන් මේකට සම්බන්ධ වෙන්න දවසල මේ තරම් ලොකු පහසුකම් තිබුණ නැහැ. ඉතින් ගම කොහෙද? මම මාතරයි. මාතර. දකුණේ අකුණක්. ඉතින් මාතර අපේ යාළුවෝ කට්ටිය එකතු වෙලා අපි සංගීත කණ්ඩායමක් ආරම්භ කරා. මාතර කොහෙද? මාතරයි මගේ උපංගම මාතර තොටමුණ. ඊට පස්සේ අපිට හරියට ඒ කාලේ අපේ තාත්තගෙ රැකියාව පිටිපිට ප්‍රශ්නත් එක්කලා අපිට කියලා නිවසක් අපිට තිබුණේ නැහැ. අපි නිවෙස් වලට මාරු වුණා ලොකු කාලයක්. තාත්ත මොනවද කරේ? තාත්ත කච්චේරියේ රැකියාව කරේ. ඉතින් කොහොම හරි ඒ තිබිච්ච පසුමත් එක්කලුමයි අපි එක තැනකටම කියලා කොටු වෙන්න අපිට අපහසු කාලයක් තිබුණේ. නමුත් ওই කාලෙම තමයි म्यूजिक वलट आदर हेतु ने नमूत गोमहरी अभी अणुतुन अणु हाय पोय काले म्यूजिक गणुदन कराट गेदरी वाड़ी कैमेक्टर तीन ने मुखद कौले तीन प्रश्न तेक्कले पशुम तेक्कला हेम हेतु ने हम हेम हीन दिना कुलवांगी बुनने ඉතින් ඊට පස්සේ කොහොම හරි අමාරුවෙන් ওই අමාරු කාලේ පව කරන් ඉන්නේ හොරින් නෑ ඒගොල්ලෝ මේ එහෙමත් නෙමෙයි කැමති දැන් හරි දැන් අපි ගෙදරට කියලා ගියාට මේ මියුසික් කරන්න යනවා කියලා ඒ තරම් ලොකු ඒකට මේ ඒගොල්ලන්ට විශ්වාසයක් තිබුණ නැහැ
තල්ලුවක් කුකුලක් කියන්නේ සහයෝගයක් දුන්නේ නැහැ නෑ 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 ඕ ඒක හිතුවේ නැහැ හ්ම් පස්සේදි බෑන් ගහලා ෂෝස් ගහන්න ගන්නකොට ඒ කාලේ ඉතින් හරියට මම මේ මියුසික් ගැන දැනුවත් කමක් නැහැ එතකොට චාමරලා අපි ඔක්කොම එක කාලේ ඉතින් මියුසික් කරනකොට පස්සේ ටික ටිකේදී ඉතින් ඒගොල්ලන්ට හරි ආසාවක් ආවා කොමාරි 99 වෙද්දි තමයි පර්පල් ග්‍රේන් සංගීත කණ්ඩායමට සම්බන්ධ වුනේ එතනින් එහාට පස්සේ තමයි ස්ථාවරයකට එන්න එන්න පුළුවන් වුනේ අද ගායන ගීතාවලිය දිහා බලපුවම ඉදුනෙල්ල ඉදුනෙල්ල සාමාන්‍යයෙන් ප්‍රකට අපි කවුරුත් දන්නේ ප්‍රසිද්ධියට පත් වෙලා ඉන්නේ මේ අපේ ප්‍රධාන පිළේ ශිල්පීන්ගේ ගීත ඔවුන්ගේම ස්වරයෙන් ඔවුන්ගේම හඬවල් කොහොම හරි ආරූඪ කරගෙන ගායනා කිරීම හැබැයි මේකට එද්දි කොන්දේසියක් අපි සුන්දර කොන්දේසියක් දෙන්න නෑ ඔබේ හඬයි අපි දැන් මේ සංසරණය වෙන්නට ඔබ හමුවට සේන්දු වෙන්නට කාන්දු වෙන්නට හරින්නට අවශ්‍යයි ඔබේ හදවතේ තැම්පත් කරන මේකේ ඉන්න බොහොම ප්‍රමුඛ ප්‍රමිති ප්‍රේක්ෂකාගාරයට අවශ්‍යයි කියන එක ඔව් දැන සිටියා ඒ පිළිබඳව හොඳ හැදෑරීමක් කළා එවලින් මේ ගීතාවලිය දිහා බලපුවම ඇත්තටම හුඟක් දේ ඔබට හිතේවි ඔබට දැනෙන්නට අරනෝ දැන ඒ කියන්නේ බොහොම මේ ජීවිතේ හැඟුම් දනවන ගීතාවලියක් ඔහු අරන් එවිලා තිනවා ඒකෙන් පළමු වෙන්න අපි කරනවා මේ ගීත සප්තකේ ඔබ සුනිලිදි සිංහයන්ගේ ගීතය තෝරාගන්නේ ඔහුගේ අතිශය පළමු වෙනි ගීතය මම සංගීත ශාස්ත්‍රයේ අපේ පැරණි කලාකරුවන් අතර ලොමයේ පුදුම හඩක් තියෙන ගායන ශිල්පියෙක් සුනිලිදි සිංහ මහත්මයා අපි ඉස්සර ෂෝස් වලට යද්දී එතුමා එලිමහන් ප්‍රසංග වේදිකාවේ ම ලොකුවට දකින්න ලැබෙන්නේ නැහැ නමුත් ඒ කාලේ අපේ වාසනාවකට එතුමා අපේ වේදිකාවල් දෙක තුනකට ගොඩ වුණා ඒ තිබුණු අනුග්‍රාහකයන්ගේ තියෙන සංගීත ප්‍රසංග කරන ගමේ ඇගිල්ලෙන් පිට ඉතින් අර වෙන ඒ කියන්නේ අනිත් කලාකරුවන්ට ගෞරවය ආදරය වගේම මෙතුමා ගීත ගායනා කරද්දී ඒ තිබුණු හඬ ආකර්ෂණයේ දේවල් එක්ක ඔව් ඒක පුදුමාකාර හඬක් අය එතන වෙන භාවනාවක් තියෙනවා ඉතින් ඒ මට පුදුම හීනයක් තිබුණා මේ වගේ සින්දු ගායනා කරන්න අවශ්‍යතාවය නමුත් ඒකට සමහරලාටයි අපිට පුළුවන්කම අපිට එහෙම දැන් ඒ කාලේ වෙද්දි අපි ආපු ගමනත් එක්ක ඒක කරන්න බැරි වුණා නමුත් අද මට මේ වැඩසටහනේ මට චින්තක මගේ ආදරණීය මිත්‍රය කතා කරද්දී මට ඉස්සෙල්ලම අපු සින්දුව මේ ගායනා කරමු මේ සිතිවිල්ල ඉවත් වෙන පෙරතුව අපටන් ගන්න මේ ගීත 1973 බිහි වෙච්ච ගීතයක් මේ මෙතන මෙතුණි මේක ඉඳුරිල් මට මතක් කරලා දුන්නා මේක සිව්කුළුඳුල් ගීතයක් හැටියට තමයි අවස්ථාවේදී හඳුන්වා දෙන්නේ සුනිලිදි සිංහයන්ගේ වළිනානායකකාරගේ සහ වික්‍රමරත්නායකයන්ගේ පළමු චිත්‍රපට ගීතයකම අනිත් එක්කන සිව් ඔබට පත් වෙන සදිශන්ද ඉදිරි සිංහ ශූරීන්ගේ පළමු චිත්‍රපටයේ මාතරාච්චි චිත්‍රපටය කෙනෙකුට වාසනාවක් තිබිය යුතුයි තමගේ පළමු ගීතය රාම භය නැතුව වේදිකාවේ ගායනා කරන්න ඉතින් සුනිල් අයියා ඇවිල්ලා වේදිකාවේ තාම මේ ගීතය අලුත් වගේ ගායනා කරන ඇත්තටම අලුත් කොච්චර අලුත්ද කියලා දැනෙන්න ඉඳුනිල් ගායනා කරාට පස්සේ ඔබට දැනේ අද ප්‍රේමිත මිත්‍රනි මානෝන් මම රස දෙන හද කර රසකාමිත්වයේ අද හද ඉඳුනිල් අන්තර්මානගේ පටගමු සතකට පහනක කැටයම් ගුම් ගනේ කලතුණු රසයක පැන ආපු බුලක් අකුරු වැලක් දෙහතක ලියන්නේ යුගයෙන් යුගයට නොමියන දහනක දිවියක පදනම මතු වෙත්ති නොපෙනෙන ඇගෙන යනවා සියු මැලි කැකුල මැලවෙද්දී සියු මැලි කැකුල මැලවෙද්දී thank you.
රසක් කොඳුරා තුඩින් තුඩට ගෙන යන බින්දු ගව්වක් ඉහළට කොණු කොට රඳවා පොතිය නද තොලක් එහි කැඳු අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හාමු වැහිබින්දු ඇගෙන යත්දි නටබුන් අතරෙක තවෙකෙක් කෑවෙත හද රැන්දු තවෙකෙක් කෑවෙත හද රැන්දු පියන හදවත සිටි බලා මයික්‍රෝනි තියන උගුලි පහසුවෙන් අපි කතා කරමු ඉදිරිල් මුල්ම කියන්නේ මේ අපිට ගයන්න පුළුවන් කියලා කොයි කාලෙද ඔබටම තීරණය ඔබම තීරණය කරන්නේ කොහොමද විශ්වාසයක් ඇති වෙනවද මම ගායනෙක් කෙරෙහි මට ගායකයෙක් කෙරෙහි ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ කොහොමද අයියෝ මට මගේ හඬ ඇත්තටම මට ඇහෙනවනේ ඒක ඇහෙද්දි මම අනිත් මගේ මගේ සහෝදර ගායකයෝ ඉන්නවා මම ඒ වගේම ප්‍රවීණ ගායන ශිල්පීන් ශිල්පීන් ඉන්නවා මම බැලුවා මේගොල්ලෝ කොහොමද මේ ගායන ශිල්පීක් ශිල්පිනියක් වෙන්නේ කියලා. ඔව්. මේ ඇත්තටම මේ එහෙම එකපාරට කරන්න බැරි වැඩක්. මේ නමුත් දැන් එහෙම වෙනවා. ඒ වුණාට අපි මම උත්සාහ කරේ නිවැරදිව කොහොමද මේ මේ හැමෝම කියන්නේ පිරිසක් නෙවෙයි හැමෝම ආකර්ෂණය කරගන්න හඬක් වෙන්නේ කොහොමද කියලා. ඒකයි හොයාගෙන යද්දී අර අයියා මුලින් කිව්වාගේ අතරමං වුණ තැනක් තමයි මේ රඬ වෙනස් කරන පරාසේව ගායනා කරද්දී අයියි. හැබැයි ඒකෙත් මේ මට ඒක දක්ෂකම. ඔව් මොකද ඒක විරල දක්ෂකමක්. මට ඒකින් ලැබුණු ආභාෂයක් තමයි අයියේ මට මොකද අපි චිත්‍ර ශිල්පියෙක් ගත්තත් කැලුම් අයියේගේ චිත්‍රය මට නිවැරදි වඳින්න පුළුවන් නම් එතකොට ඔයාට මං මේ කොලේ පෙන්නුවොත් ඒක එනවා හිතට මං වගේ ඇඳලා නේද කියලා. ඉතින් නමුත් කලා ශිල්පියා කියන්නේ තව නිර්මාණ අඳින්න පුළුවන්. ඉතින් ඒ නිසා මම බැලුව කොහොමද ඒ වගේ කලාකාරයෙක් වෙන්න කියන තැනට තමයි මේ තාමත් පුහුණු වීම කරන අය තාම මේක අවසන් කරන්න බෑ. මට ගායනේ පුහුණු වීම අවසන් කරන්න බෑ. නෑ අයියේ. කොහොමද? මේ ඉතින් ඒ නිසා අපි සමහරට අපි කාලය යද්දි දැන් බොහෝ ශිල්පීන් ඔව් බොහෝ ශිල්පීන්ගේ අර අපි මම උදාහරණයක් ගත්තොත් කුන්සිර සොයස මහත්මයා එතකොට ප්‍රියා සූර්යසේන මහත්මයා එදා තිබුණු හඬට වඩා අද හඬ චූටි පොඩි පොඩි වෙනස් වීම් තියෙනවා ගැඹුරු භාවය හෘති විච සිව්මෙලි භාවය වෙනස් වෙලා ඉතින් එහෙම වෙනකොට මේ කොහොමද මේක පරිස්සම් කරගන්නේ මේ හඬ කියන එකත් එක්කලා බොහොම තව තවත් හඬේ මොනවද වෙන්න ඕන කියලා දිනු කරගෙන අයියේ හොයනවා හොඳ හොඳ හඬක් එළියට තව ඉන්න තව උත්සාහ කරන්න පුළුවන් කියලා. හොඳ හොඳ ඒ කියන්නේ ඔබගේ අත්දැකීම් තමයි ඔය කතා කරන්නේ. ඔබේ අත්දැකීම් මේක විඳලා විඳලා කියන්නේ අපි ගණනය කරොත් වේදිකා
අප්‍රමාණයි ඒක ගණනය කරන්න බෑනේ ඒ කියන්නේ සමහරට අදහවස් එකක් හෙට අවස් එකක් ඉදිකටම මේ ඔබ විලිමාන් වේදිකාව කියන්නේ සහ ඔබ හිටපු සංගීත කණ්ඩායම ඉතාමත්ම කාර්යබහුල සංගීත කණ්ඩායම පර්පල් රේන් සංගීත කණ්ඩායම කියන්නේ ඇයි අපි මම චාමර අපි චාමර වීරසිංහ ඔව් අපි කුමා අපි සංගීත කණ්ඩායමත් එක තමයි අත්කල් බඳගෙන මේ ගමන ආවේ මම එතෙන්ට ස්තුතිවන්ත වෙනවා අපි නමුත් අර කවුද ඔබගේ ඒ ඒ සඳහා අතේතු දුන්න නායකයා බෑන්ඩ් බෑන්ඩ් එකේ සේනක අයියෝ මම ආදරෙන් මතක් කරනවා සේනක ක්‍රිස්බර්න් එයා තමයි බේස් গিටාර් වාදන ශිල්පියා කොහොම හරි නමුත් අර මේ ඇහෙන ශබ්දයයි එතනයි හාත්පසින්ම දෙකක් වෙනස් දෙකක් දෙකක් ඔව් ඉතින් ඒ නිසා අර නාද සංකලනය සහ අපේ ප්‍රසංග වේදිකාවේ පර්පල් රේන් චිත්‍රන් නෙවෙයි බොහෝ සංගීත කණ්ඩායම් මෙන්න මේ අපිට ඒකට මනස හදාගෙන සින්දු කියන්න තමයි හුරු වෙලා තිබුණ දැන් ගාන ශිල්පියෙක් වෙන තැන කියද්දි අපි දැන් ඒ කාලේ ශිල්පීන් ශිල්පිනියන් ගත්තොත් ඒ සංගීතයත් සමග නෙවෙයි දා තිබුණේ බොහොම වෙනම සෙටප් එකක් තිබුණ මියුසික් වල නමුත් අද තාක්ෂණයේ වැඩි එක බඩු බාණ්ඩ වැඩි එතකොට තාක්ෂණෙත් එක්කෙන ශබ්දෝපකරණ වල වෙනස් වීම වැඩි ඕ අස්සේ තමයි සින්දු කියන්නේ මොකද ඒ ඉන්ස්ට්‍රුමන්ට් එකකට ගිටාර් එකේ කම්බියක් නැති වුණත් මයික් එකක් මොනව හරි වුණත් ඕන රටකින් ඕන තැනකින් හෙන්නවන්න පුළුවන් හැබැයි අඩ එහෙම කරන්න බෑ ඊළඟ ගීතය ඔබ තෝරගන්නේ අපේ ජේෂ්ඨ ගායිකාවකගේ ගීතයක් ප්‍රදීප ධර්මදාසගේ බොහොම කියන්නේ ශ්‍රී ලංකාවේ තවමත් ජනප්‍රිය පිරිනාට්‍යයක් විත්නම් මම හිතනවා අගේත් ඔබේත් එතන විට අපේ වර්තමාන මේ දූල පුතාල බලලා නැති වෙති හොයාගෙන බලන්න වේදහාමිනේ ටෙලි ප්‍රතාන්තේ ජයන්ත චන්ද්‍රසිරි කියන අද්විතීය සිනමා කරුවාගේ ජයන්තය දැන් නම් වර්තමානයේ නම් ඇත්තටම රිඩනාටි හදන්නේ ජයන්තය මෙතන ඒ කියන්නේ මේ සිකුරාදා දවසේම අපි ඒ කියන්නේ මානවන මම විරාමයේ ගත්ත කාලෙදී අලුත් ආකෘතියක් වැඩසටහන ආකෘතියක් සඳහා ඔහු තමයි පූරක පදවිය හැබෙව්වේ ලය සහ ලය ඒකත් අමුතුම දෙරණ විසින්ම නිර්මාණය කරපු ආකල්පයක් ඔහුතම මේ ගීතයේ රචකයා. එතකොට අපේ අසහාය ප්‍රේම්සිරි කේමදාසයන් සංගීතවත් කරපු ගීතයක් ටෙලිවෘතාන්තයේ වෙනුවෙන් නිර්මාණය වෙච්ච ගීතයක්. ඒ ටෙලිවෘතාන්තයේ ප්‍රධාන නළු චරිතය රඟපාපු දෙන්නෙක් ආව මෙතනට. එක්කෙනෙක් කමල් අද්දර ආරච්චි අනිත් එක ජැක්සන් ඇන්තනි. එකම මේ මොහොතේ මතක් කරන රෙබේකා නිර්මලිය තමයි මේකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ. ඇය අපාතර නැහැ. ඇය මිය ගියා ඇවත් ඇය තමයි වේදහාමිනී ඇයවත් මතක් කරන ගමන් ඇයටත් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරන ගමන් අපි මේ ගීතය හැමෝම මේක තෝරගත්තේ ඇයි මං හිතනවා ගොඩක් අපේ ගායන ශිල්පීන් ඇවිල්ලා තෝරගන්න ගීතත් එක්ක මං හිතන ඊට වැඩිය වෙනස් පැත්තකට යන්න ඕන කියලා මම මේ ගීතය තෝරගත්තා කිව්වේ නෑ මේ ගීතයක් තෝරා ගැනීම විතර අභියෝගයක් සහ ඔබ ඉතා හොඳට මේ අපේ වැඩි කියවලා තියෙනවා ඒ කියන්නේ එතනට ඒ කියන්නේ දැන් ගීත ගැයීමම පමණක් නෙමෙයි ඉතින් ගීත තෝරා ගැනීම අතිශයම වැදගත්. ඔව් මේ ගීත හත එකිනෙකට වෙනස් වෙන තරමටම ඒක හැඟුම් ප්‍රකාශනයත් වෙනස් වෙනවා. ඔබගේ ගැයීම් පරාසයත් තවත් තීව්‍ර වෙනවා. ඔබටත් අලුත් අත්දැකීමක් හැදෑරීමක් අපිටත් එහෙමයි. ඒක තමයි ඔබ මේ ඇත්තටම ඔබ මේ කියන්නේ යන්නේ. ඔව් ඒක හේතුව තමයි දැන් මේ ගීත ලයිස්තුව බලද්දි දැන් මානවන මම කියන වැඩසටහනත් එක්ක මම මේ මනස එතෙන්ට තියන් ගීත තෝරන්න. මොකද බොහෝ වෙලට දැන් මේව ඇත්තමයි අද නාලිකාවල මේ ගීත ඇහෙන්නේ නැහැ. අඩුයි. ඉතින් ඒ හන්දා හැබැයි මම එක දෙයක් දන්නවා. ගායන ශිල්ප අරයිය කියන වගේ ශිල්පිනියක් හරි ශිල්පියක් වෙන්න හීනමවන අය වේදිකාවේ මේ ගීත ගායනා කරන්න අවශ්‍යයි. ඒ අයගේ එතකොට තමයි දන්නේ. ඔව්. මොනවා අපි අද නිදසුණක් හැටියට අපි ගායලා තියෙනවා. ඉන්ද්‍රනිල් අන්තර්බාණ. මෙන්න ඉතමත් මේකත් 70 දශකයේ අග භාගයේ නිර්මාණය වෙච්ච ගීතයක්. තරුණයෙක් හැටියට තමත්ම නිවැරදි සහ අති මිහිරි තෝරා ගැනීමක් කියලා ඔබත් ප්‍රියමිතුරු මිත්‍රණ එක වේවි අපි අහලා බලමු ඉන්ද්‍රනිල් අන්තර්මාන Thank you.
ඇදුණු ලියේ බාලු ලියේ බාලලියේ දුවිල්ලෙන් හැදුණු ලියේ බාලු ලියේ බාලලියේ මෑනට සෑන වැඩකට සත්‍ය වුණා එකනේ. ඔව්. රිදෙනවා දැන් කිලිනේ. හොයි අපි පළමු විරාමයට යනවා. ඉදිරි ලාන්ත්‍රපාන ආද අපේ ගායන ශිල්පියා ඔහුගේ ගායන හැකියාව පිළිබඳව හොඳ නරක කියන එක ඔබට බාරයි. හැබැයි මම විශ්වාස කරනවා ඔබට මවිත රසයක් සපයනවා නොනුවානම අද දවසේ. පළමු විරාමයට අවසර දෙන්න ආපහු අපි ඉක්මනට ඔබ ගාවට කැමරෙන් බලාපොරොත්තු වෙනවා. संगीत क्षेत्र सिंधु हे तातगे अक्कगे इन पुताला तुंदने के वैद्यवरु 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 इट वास से एक डीएनए के टी इंजीनियर हुआ रिया इतनी मैं पावल लगते कतमें हमें संबंध का मतलब नहीं ना मुतारो उन्हें अम्मा तातगे ने क्या मतलब नहीं ये
තමන්ගේ දරුවෝ ඒ වගේ ස්ථාවරයකට තනකට එනවා. ඉතින් ඒ හිණ තමයි ඒගොල්ලෝ බැලුවේ. නමුත් මේ පවුල කී දෙනෙක්ද? මමයි අක්කලා දෙන්නයි අම්මයි තාත්තයි. තාත්තා ඇති වෙලා දැන් අවුරුදු 3ක් වෙනවා. ඉතින් ඒ ඒකත් එක්කලා තමයි මේ පුට්ටක් අර මියුසික් වලට පොඩ්ඩක් ඒගොල්ලෝ වැඩි කැමැත්තක් තිබුණ නැහැ. මුත් ඒක අර සංගීතකාරයා කියන කතාවක් ඇහෙනකොට පිටුක්කට පොඩි පසුබෑමක් එනවා. ඒත් එක්ක වැඩිය ඇත්තරම කියන විශ්වාසයක් තිබුණ නැහැ වචනේ මතම මට කියන්න තියෙන්නේ. ඊළඟ ගීතේ දැනෝ අපි අමරසිරි පීරිස් ෂූරින්ගේ ගීතයක් ඔබ තෝරගන්නේ. ගුවන්විදුලි 70 දශකයේ නිර්මාණය වෙච්ච ගීතයක්. හේමසිරි ගුණතුංග මේක රචනා කරන්නේ. නැවතත් ප්‍රේමසිරි කේමදාසයන් විසින් සංගීතවත් කරන ලද්දක්. මේක තෝරගත්තේ ඇයි? කවුරුවත් නැහැ. ඒගොඩට යන්නට කවුරුවත් නැහැ. හ්ම්. අමරසිරි පීරිස් කලාකරුවාණන්ගේ ගීතය මම මේ ගීතය මේක මට රසවිඳින්න හම්බුනේ අයියේ දැන් අවුරුදු කොහමරි අපි ඔය 96 බෑන්ඩ්ස් ගහනකොටත් අපි මේ සින්දු ප්ලේ කරා. ඒ කියන්නේ උත්සාහයක් තිබුණා මේ වගේ අමාරුවෙන් හරි කියන්න උරන් කියලා ඒ කාලේ. නමුත් ඊට පස්සේ මේ සින්දු පහු වුණා අපි ඉස්සරහට එන්න මේ සින්දු අත පහු වුණා අයියේ. ඒ කියන්නේ ජීවිතේ පහු වුණා. පහු මගහැරුණා. මගහැරුණා. ඉතින් මේ මගහැරීම් කරපු සින්දු ටික තමයි ඇත්තටම මේ 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 ගීත අද ඇහින්නේ නැහනේ අයියේ. මම ඒ නිසා මම තීරණය කරා අමරසිරි පීරිස් කලාකරුවාණන්ගේ මොන ගීතයකද ගායනා කරන්න ඕන කියලා. මම පුදුම ආදරේ ඒ හඬට. ඉතින් තෝරලා බලද්දි මට මේ ගීතයට මම ප්‍රොඩක් කැමත්තක් දැක්කුවා. මම හිතන මේක හොඳයි කියලා. මම චින්තකටත් මම ගීත ලැස්සේ වද්දි මට කිව්වා හොඳ ගීතයක් මේක ගායනා කරන්න කියලා. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම මම තෝරගත්තා. හොඳයි අපි අහමු ඉදිරියෙන් එහෙමනම් මේ ගීතය. මේකත් මම හිතන්නේ පළවෙනි වතාවට මිට කලින් නෑන කවුරුත් මේ ගීතේ ගායනා කරේ නෑ. මේ අපි වැඩසටහන් සමූහයම අරගෙන බැලුවත් අද ඉතින් අලුත් අත්දැකීමක් ඉතින්. මොකද හැමදාම ගායන ගීත ඒවා එක එක කඩින් අහනකොට වෙනම වෙනම වෙලාවල් වලදී වෙන වෙනම හැඟීමක් ඇති වෙන්නේ. ඒ කාලේ අහපු විදිහට නෙවෙයි වර්තමානයේ අහනකොට. දැන් මේක මේ මහනකොට ඔබට ආපහු අපි මේකෙන් සිදු කරපු හුඟක් දේවල් තමයි මේ ගීතය. ඒ කියන්නේ ඔබ ගායනා කරලා පස්සේ හුඟක් අය ඔරිජිනල් ගීතය හොයාගෙන අහන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි අපි ලබන විශාල සතුට. ඒක විශේෂයෙන්ම සඳහන් කරන්නට අවශ්‍යයි. එහෙමනම් ඉදිරියෙන් අපි ගායනා කරමු මේ කවුරුවත් නැහැ. කවුරුවත් නැහැ නෙමෙයි සෑහෙන පිටසක් ඉන්නවා. මේ ගීතය අදහන්නේ අපි අහමු ඉදිරියෙන්ගේ හැඬින්. ඉදිරියෙන් අන්තරමාන කිරල කලාවේ
කුරුළු කොබේ යන් ගම හැරදා යන්න ගෙහින් කවුරුවත් නැහැ කවුරුවත් නැහැ එගොඩට යන්නට එගොඩට යන්නට අපලට ගෙවුණා ගෙනියන්නට පැරි මහ බර තිබුණා මෙතුවක් නොම ගිය බර අද දවස මට විනහිගෙන යනවා වාගේ කවුරුවත් නැහැ කවුරුවත් නැහැ එගොඩට යන්නට එගොඩට යන්නට ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ අඳුර ගලනවා පාරුව ඇතුළට ලන්තෑරුමකෝ ඔහෙ තිබුණාවේ කවුරුවත් ඇතරම මේ ඉදුරිල්ල මේ වැඩ නැතිව නැතවෙන තොටියක් අතන්දර ඇක්තිර මම නිකන් එච්චර තියුණු ලෙස අහලා නැහැ නමුත් අමරශ්‍රේය කියනවා අහන් ඉදලා තියෙනවා මේ මේ හද්ද ගමක් බොහොම ගංගබද ගඟක් තියෙන එහෙම අපේ ගමක් මැවෙනකොට මැවෙන්නේ ඒ වගේ තැනක් මේ පාලම හැදුනෙන් පස්සේ නාගරීකරණය වෙච්චහම අර පාලම් පාරුවේ ඉන්න තොටියා සම්පූර්ණයෙන්ම අසරණ වෙනවා අනාථ වෙනවා මේ අසරණකම තමයි මේකේ මේ පිළිබිඹු වන්නේ තොටියා තොටුපොළ මේ වගේ දේවල් ඉතින් ගමටම යන්න එපා දකින්න දැන් හැබැයි හුඟක් තොටුපොළ වල පාලම් පාරු හිම නැහැ මොකද මේ පාලම හැදිලා නිසා ඉතින් තව පැත්තකට මේක පෙරලා ගන්න පුළුවන් පරාජිත පෙම්වතෙක් ස්වකීය මනාලිය දිහා බලන් ඉන්න හිස් හදවතින් යුක්තව ඔව පෙම්කල මනාලී වෙනත් කෙනෙකු සමග යනවා. ඉතින් ඔවුන් සමග ගත කරන ජීවිතය මතක් වෙන එක තමයි සිද්ධිය. මොකද මේ ගෙනියන්නට බැරි මහ බර තිබුණා කියලා කියන්නේ හත පහක්වත් හම්බ කරලා නැහැ එදා දවසේ. හිස් හතින් යන්නේ. හිතට විශාල බරක්. ඒ දුක තමයි මේ රැගෙන යන්නේ පාලම් මූණ. ඒ කියන්නේ පාලම හදන හඬ තමයි මේ සම්පූර්ණ පාලමක් හදන චිත්‍ර රූපය අප සිත්ති මෙවෙනවා මේ ගීතය ගායනා කරද්දී. හොඳයි. මාතර රාහුල විද්‍යාලය ආදර්ශයක්නේ එතකොට සංගීතයේද හැදෑරුවේ ප්‍රධාන විෂය වුණේ මොකක්ද ඇයි මාතර රාහුල විද්‍යාලය යටි රාහුලේ ගැන කියලා මම කියන්නම් මොකද දැන් අපි නර්සරි කියන්නේ මොන්ටිසෝරි ළමයි මොන්ටිසෝරි දාලා ඊට පස්සේ ස්කෝලෙකට ඇතුළත් කරගන්න වෙන කොහි මොන පාසලකට ඇතුළත් කරගන්න වෙයිද දැන් අද නීති රාමුව වෙනස්නේ ඔව් නමුත් ඒ කාලේ මගේ වාසනාවකට මම මොන්ටිසෝරි ගියත් රාහුලේ රාහුල විද්‍යාලය. ඉතින් ඒ නිසා ඒක මම මොන්ටිසෝරි රාහුලේ ගිහිල්ලා මම එතකොට මගේ පාසල රාහුල මාතාව. එතකොට මගේ උපංගම මාතර. ඉතින් රාහුලේ මේ ගමනත්දී මම సౌందర్య විෂයකට මම මේ සංගීතය හදාරන්නේ නැහැ. මොකද මම අක්කල දෙන්නේ එක තමයි හැදුනේ මම පවුලේ බාලයා. ඒ දෙන්න කරේ ඒ දෙන මාතර සුජාතා විද්‍යාලේ. නැතු විශේෂ කරේ. ඉතින් මම උදේ ඉඳන් අවස් වෙනකන් දකින්නේ මේ ඒගොල්ලෝ කී නර්තන. නර්තන නටුම් ප්‍රැක්ටිස් කරනවා. දෙර ගහනවා ඒ දවස්වල ඒක තමයි ගෙදර
දකින්නේ ඒගොල්ලෝ එක එක තරඟ වලට මහරගමට එනවා ස්කෝලෙන් එක්කන් එනවා ඉතින් අපි පොඩි තාත්තා අම්මා ඉතින් අපි මේගොල්ලත් එක්කම එනවා දන්නේ නැතුව මමත් මා සෞන්දර්ය විශේෂයට අර ඒ ආభాෂයෙන්ම නැටුම් තමයි කරේ පස්සේ එකතැනක තිබුණා ස්කෝලේ උත්සවයක් අපිට නැටුම් ගුරුවරිය මට මියුසික් කරපු ටීචර් තමයි ගංග ටීචර් මම එක කවියක් කියද්දි මට එතකොට මගේ කියපු ගීතේ පරාසයට අපි එතකොට එහෙම ලොකුවට සින්දු කියන්නේ හැදෑරීමක් නැහැ නමුත් එයා මාව කිව්වා යාට නටන්න නෙවෙයි සින්දු කියන්න කියලා ඇත්තට මියුසික් වලට තමයි ආසාව තිබුණේ අර අනු විශේෂයක් හැටියට ඒ කාලේ නැටුම් තමයි මේ ස්කෝලේ කරන්නේ අන්තිමට සින්දු කියන්න වුණා සින්දු කියන්න වුණා කියන්නේ මේක තමයි ජීවිතයයි ඒක 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 ඔස්කාහේ කොල්ල හදන්න බෑ ඒ වගේ මේක තමයි ඇගේ ඔසරේක දෛවය ඔව් ඔව් පිළියෙල කරලා තියෙන දෙවියන් වහන්සේ විසින් ගාන ශිල්පී බවට පත් කරන්න ඒ පැත්තට ඒ කියන්නේ සර්දමක් නොදී අභිමනක් දීලා ඒ පැත්තට පිටක් කළා ඒකෙන් සෑහෙන අද දවසේ පළල් නෙළුමින් ඉන්නෝ දැන් තාත්තා මුල් ටිකේ කියනවා එපා ටිකක් අකමැති හිතන හොඳින් ඉන්නේ ගායන ක්ෂේත්‍රයට යන කියලා. නමුත් තාත්තා මිය යන්නේ ප්‍රාතුම හිතන අතිශය සතුටින් ඔබ ගැන මිය ගිය මම හිතන්නේ. මමයි අක්කල දෙන්නයි අපි තුන්දෙනාම අම්මත් මේ වැඩසටහන නරඹනවා. නමුත් අද මම හිතන්නේ අම්මට පණ දීපු මිනිස්සයා අම්මා මම තාත්තට අම්මේ කියන්න පුළුවන් තාත්තෙක් අයියමට හිටියා. මොකද මගේ අක්කලා දෙන්න මට මතකයි තාත්තගේ ඇඟේ හිටින්න හැටිය. ඒක වල එහෙමනේ පුදුම බැඳීමක්. ඉතින් මට දුවෙක් ඉන්නවා මගේ දුවත් එහෙමයි අර. ඒක අපිට දැනෙන වෙද්දී. ඔව් අය ඒ වගේම දැන් සාමාන්‍යයෙන් කියමන තියෙන්නේ අම්මා අම්මයි පුතයි අතර බැඳීම කියලා නෙවෙයි අපි ඉස්සර අක්කලා දෙන්න මට බයි මේ අම්මට කියනවා ඒගොල්ලන්ට දාන පිටි හැඳි අඩුයි මල්ලිට තව හැඳක් දානවා කියලා. ඔව් එහෙම කියනවා. ඒ කියන්නේ තුට්ටක් හරි වැඩිපුර මට තමයි අම්මා මේ ලං වෙන. නමුත් තාත්තගේ තිබිච්ච ආදරයයි වෙන මාදරයක්. ඒක ඒක මට වචනෙන් කියන්න බෑ. මේ මිනිස්සු ඇත්තටම මේ පව්වද හිටියනම් ඔබේ දිහා බලන් ඉන්න. පුදුම සතුටකින් කෑ ගහවි. ඒ කියන්නේ මේ හරිම හොඳ තාත්ත කෙනෙක් මට හිටියේ. මොකද මම පවුලත් එක්ක මම එක තැනකදී මට මග වැරදුණු තැනදී මේ මිනිස්සු මාව හරියට ලං කරගත්තා. උපමාකාර විදිහට ලං කරගත්තා. හැබැයි යා S2 පියාගනිද්දී අයියේ මම හරිතන හිටගෙන තමයි හිටියේ. ඉතින් ඒ නිසාද ඔහේ අරිඳන් සතුටු වෙයි. බලාගෙන ඉන්න ඇති. ඔබ ඊළඟ ගීතේ වැඩිපුර අපි කවුරුත් අහලා නැති ගීතයක්. මේක මේ අපේ මෙතනට ඇවිල්ලා අපිත් එක්ක ගීත ගායනා කරපු හාෂණ දිසානායකගේ තවත් ශ්‍රී ලංකාවේ අනාගතය බාරගන්න ඉන්න අතිශය දක්ෂ ගායන ශිල්පියෙක් නිහතමානී තරුණෙක්. ආචාර්ය සෝමරත්න දිසානායකයන් මේ ගීතය මහාචාර්ය සෝමරත්න දිසානායකයන් රචනා කළා තියෙන්නේ සුපුරුදු කියන්නේ මේ වැඩසටහනේ අනිවාර්යෙන්ම කියනවාම ගීතයක් රෝහණ අයියාගේ රෝහණ වීරසිංහයන් සංගීතවත් කළා තියෙන්නේ මේක විශේෂයෙන්ම තෝරගන්න හේතුවක් ඔබට තියෙන්නම අවශ්‍යයි ඇයි මේ ගීතය මම දැන් මේ ආර්ෂණ දිසානායක මේ ඇත්තම මල්ලි හරි චූටි කාලේ මේ මේ සින්දු කියන්න ගත්තේ මට ඒ කාලේ අපි වේදිකාවේ මේ මේ චිත්‍රපට ගීත ගායනා කරන අවධියක් තියෙනවා නේ බෑන්ඩ්ස් ප්ලේ කරන ඕනි ස්ටේජ් එකේ මේ සින්දුව කියන්න මාරු උත්සාහයක් දුන්නා ඒ කාලේ නමුත් වැඩිය මේ ඌමනාවක් තිබුණ නැහැ මේ බෑන්ඩ්ස් වලට ඕ ඒකට ඊට පස්සේ එහෙම අමතකත් වෙලා අවස්ථාවක් නැතුණා හැබැයි මේකේ තියෙන මිහිරියාව මේක මෙයා සින් කරන විදිය වැඩිපුරම අර හෑන්ඩ් ෆීඩ් එක දාලා හද්දි වෙනම ලෝකයක අතරමං වෙන්න පුළුවන් හඬක් සහ මේ ගීතය ඒ ගම ගැන කියන ගමට තියෙන ආදරය ඒ ගමෙන් වෙනස් වෙලා නගරයට එද්දි කොහොමද ගම ගැන හිතන්නේ මේ දේවල් මේ ගීතේ පුරාවටම තියෙනවා එතකොට මේ පද රචනාව සංගීතය සහ ඒ ගායනා කරන ශෛලිය පුදුමාකාර විදිහට හදවතට දැනෙන ගීතයක් ඒ නිසා මම අනිත් කාරණේ තමයි තෝරගත්තේ මානවන මම මේ වැඩසටහන් පෙළ මේක බොහොම ගෞරවනීය වැඩසටහනක් ඇයි වැඩසටහන් වලට ගත්තොත් මේකේ වැදගත්කම කියලා
එතකොට මේ මේකත් එක්කලා මම ගීත තෝරද්දි මම කල්පනා කරා මොනවද නොකයිපු ගීත තියෙන්නේ කියලා. මොකද ඒක තමයි තව මේ වැඩසටහන මහා විශාල රසික පිරිසක් ආරම්භන වැඩසටහන. එතකොට මම තව ඇහිච්ච නැති ගීතයක් ගායනා කරද්දි පරපුරකට ඒක බොහොම හොඳයි කියලා හිතනවා. මොකද මේක ඉන්නේ බොහොම වටින සංගීත කණ්ඩායමක් ස්වාදක වෙලෙක අධ්‍යක්ෂකවරයෙක් මේ කැමරා ශිල්පීන් සහ විශේෂඥ කැලුම්. ඉතින් මේකත් එක්ක සහ හොඳ ගීතවල වටිනාකමක් දෙන්න මම මේ ගීතේ තෝරගත්තා. ඔබ එක උණ්ඩයකින් කුරුල්ලු දෙතුන් දෙනෙක් බා ගන්නවා. ඒ කියන්නේ මේක ඉතාම කදිම ස්ථානෝචිත ප්‍රඥාවක්. මොකද මේක ඔබ ගායන අතරතුරේ තව මේක ඇහිච්ච නැති සහ මේ හර්ෂණගේ බලාපොරොත්තුවක් ඉෂ්ට කරනවා මෙන්න මං ගායපු ගීතයක් මේක අහන්න. ඔව්. ඒක බොහොම පරාර්ථකාමී සිතිවිල්ලක් ඒක. ඒක තමයි තිබිය යුත්තේ අප එකිනෙකාට. එකිනෙකා විසින් මොකද අපි මොනවද අපිට බෙදා ගන්න බැත්? ඒක ඊටමත් හොඳ යහපත් ක්‍රියාවක් ඔබ අද මේ කරන්නේ. මොකද හැබැයි ඒ අතරේ අපි මේ මානවන්මම ඉතිහාසයේ තමත් අලුත් ගීතයක්. මේක අලුත්. මේ රසික ජනාධරයට අපි මේ ඔන්න ත්‍රෝ කරනවා. එහෙම නැත්නම් විසි කරනවා. මෙන්න අහලා බලන්න. ආ කියන ඒ මවිතය ඔබට අනිවාර්යෙන් ගී මේ ප්‍රාර්ථනත්‍යයි බලමු ඉඳුනිල් මේ කරන කටයුත්ත සම මේ ගීතය. කොයිතරම් දුරට අපේ ජීවිතවලට වැදගත් වේද කියලා හර්ෂණටත් සෝමරත් දිසානායක අපේ ආචාර්යතුමාටත් ඕන වීරසිංහටත් අපි නියතතාවක් අපි සුපි පිරිනමන ගමන් අපි අන්තර්මානට දෙදෙමු ගීතේ ගාන කරන්න ඉදිරියට. කිමි කොයි කාලේ
अरे मिहिरी गीत हो तो तोरा गिरी विशिष्ट तोरा गिरी मंगिताने मटवागे मोबड़ते अद ध्यान सरल अभी क्यू इंटर बहुम स्ुति अभी विन तेन ट्रैगन गया अभी आप किम गमट ट्रैगन गया निष्कलंक नागरिक घोषाव मध्य ये ट्रैगन गया नवता स्ुति अभी विराम अक्टती नो अभी एक टाकनो वे विराम गण विश्वास करो तब पुंडा कैट मैट कर अवश्य इला गीत पेल संद अवश्य कर पशु तनागे निम्ट मोत कपट दे भावना योगी संगीत असपु मा नोन मम संगीत वर्णकुल सूर्य के लापे सहृत कपट सटहन करें ये तो गीत प्रियंत केला सहृदय सटन कर हो अत्र कमेंट लीव सदा वाडवीनो नमूत वाडवीन पास महिला सियाल अमतक वेला एक वचने अड़े अत्र अम्मट सीरी सूपर बेड सटन मरी मर नियम तेरा तीन गीत अब पीली पद अत्र बैन तपि समीन बेनुत्तहन पै बेनुम बेनुम अदा सुधास योजना चोदना अभी मेकने मे सियाल भारगति सांसुन सितिन सुपहान सितिन नेद इंद्रे हाँ देंगे मात्री ना कोलब इन्ने वेनु आने आप गमन होल्डर टोना आदे रहता अनि पत्र गया कोलब टे आप क्या मे मैप एक गमन आ किधी नरक कोना हाँ देवनी माता आवे तमे प्रतिपाले हरिये टे होल्डर टे हरो जीविते पार्ट में इकने किना जीविते समहार देवल मेतन तमे हर के लावट है वेरदुना सुदुसु तंगे कपिट नडुन करन सिद्धुना उनते का थोड़ा पाड मकाई जीविते है भाई आई नुसुदुसु तनिंग हरियट ගමන ශක්තිමත් තරමන්න මම කොළඹ ඉවහල් වුණා ඒ කොතනදද ඔබට මම හිතන ඔබගේ බිරිඳ පුණ ගැසීමත් එක්ක බොහෝ දේවල් වෙනස් වුණා නේද මොකද ඇත්තටමයි තිත්ත භාෂාවෙන් කිව්වොත් මං වගේ මිනිස්සෙක්ව එයාට කසාද බඳින්න අවශ්‍ය නැහැ එයා කොළඹ ඇදිච්ච වැඩිච්ච කාරුවෙක් මාරම රිස්ක් එකක් ගන්න ඕන ඒ කාලේ මද්රාවලට ඇබ්බැහිච්ච කියන්නේ කුඩුකාරයෙක්ව කසාද බඳිනවා කියලා ඉතින් එහෙම චෝදනාවක් අරගන්න පුදුම හොඳ හිතක් තියෙනවා. මොකද එහෙම කැපකිරීම කරන්න පුළුවන් දුරින්දකට අම්මේ කියන්න පුළුවන් කටයරලා. ඉතින් ඒ නිසා ඇය අන්දමට හිතා ගන්න බැරි සෙනෙහසක් ශක්තියක් අත්හරින්න ඕන තරම් තැන් තිබුණා. බොහෝ අය දාලයක්දි බොහෝ අය මාව අතරමං කරද්දි සමහර වෙලාවට ඒ දේවල් එක්කයි කාලේ තිබ්බනම් සමහර වෙලාවට ඒක මේ හොඳම මට එක දෙයක් කාරණයක් මතක් කරන්න ඕන ඒ ඒ අසීරු කාලයට සම්බන්ධ වෙච්ච කෙනෙක් තමයි මේ අර්නි අර්නි ෆ්‍රැන්සිස් මොකද අපි එකද එක කාලයක් බෑන් ගහුවා ඉතින් අපි මේ ඇවිල්ලත් කතා බහ කරගෙන ඒ ඒ අවස්ථාවන් හරි අමාරුයි මතක් කරද්දි ඉතින් ඒ පසුබිම ඒ මිනිස්සයා කිසිම නැකමක් කිසිම සම්බන්ධයක් නැතුව මට උතුම් ආදරයක් දීලා ඒ හැම දෙයකින්ම මාව ඒ පරාජය පරාජය කරලා මට දිනුම කරා එක්ක ආපු කෙනා ශිල්පියෙකුට පරිපූර්ණ ශිල්පියෙක් බවට පත් වෙන්න මොකද බිරිඳක් සිටිය යුතුයි අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ඒ තමයි පසුබිම දෙවන්ත පසුබිම අපි හැමෝගෙම ඒක දරාගෙන යනකොට अम्मा के दिमापियन लग इन खाले वेड़ खाले बीड़ी दस दर्वाण समग गत खाले इले मापियान समग इन और बिसी पहाकना व्यापत्ति कुछ यानी बट तब और बिस्कट वय आदर देखुना तेगुन वेला सीए दहसुने पवट फत्वे भी सर मामा අනියම සෝ සඳරජන වලට තරින් නැහැ වස්සෙන් එනවා අත්තමත
තරම් අවිශ්වාසයි. මුදලක්වත් අතට දෙන්න බෑයි අපිට. හැබැයි මේ කටුක ජීවිතෙත් එක්ක මොකද බොහෝ පිරිසක් කැමති නැහැ අයියා අපිව ලං කරගන්න. හැබැයි මට මේ වෙලාවේ කියන්න තියෙන්නේ මේක මේ බැරි වැඩක් නෙමෙයි. ඒ නිසා මේ උත්සාහ කරනකොට අතල හැකි. ඔව් හැමෝගෙම සහයෝගය තියෙන්න ඕන. මොකද ගොඩාක් අය කරන්නේ මේක මෙහෙම වුණාට පස්සේ වොන් කරලා සමාජයෙන් ඇත්තම නැති කරලා මේ මිනිස්සු තවත් අගාධයට දාන්න පුළුවන්. මහා ප්‍රපාතයකටම ගෙනියනවා අයියා. හැබැයි හොඳ අත්දැලක් තිබුතේ. ඉන්නන්න පුළුවන්. හොඳ හොඳ අයෝමේ එහෙම නැත්තම් හොඳ අයෝමේ තංගවලක් වගේ එකක් තියෙනවා. ඔව් අයියා. प्रेमणीय दमलिंग उदट बदल हिगण आत्महर पारदेट या भुक्ति अतीत वह कुनाट भारी मर अये कुनाट मद्यवलिगन मिथिन पटंगे शीविते मदगति मिथनी मानो मम अर्ह आरंभ कराला मम विश्वास करना हूँ दिन हेम आरंभ अक्टुआ ओंट वेरदे वरदी अब वरदी विश्वास मुखद अभी इक अब तीरण कऊद की बंद के तवा मीट वेड़ी आवांक අදින් පසු මගේ නොවට අදයි අවසන් දවස ඇගින් මා මගින් ඈ සමුගන් සඳ නොනගින්න වෙලි යුගඳුර සතර අනුදිශා ගිල ගන්න ගලා යන නදී දොල මිදී මිදී නැවති පායන් අදින් පසු මගේ ලොවට අතයි අවසන් දවස හැගින් මා මගින් ඈ සමුගන් මල් පල දින්න වසන්තය නිමාවිය කුලනේ ගොලුවන්න සබදම් නැසියනි සැලී සැලී කම්පාවන් රූපයන් අදින් පසු මගේ ලොවට අදයි අවසන් දවස හැගින් මා මගින් ඈ සමුගන්න
ඊළඟ ගීතය ඔබ තෝරගන්න මම හිතන්නේ ඔබ වේදිකාවේ ගායනා කරන සෙසු භාෂා මොනවාද මම අය බටහිර ගීත දමිළ ගීත හින්දි ගීත විවිධ ගීත මම ගායනා කරා මට හරි ආසාවක් තිබුණා මේ ඇත්තට මානවන මම කියන වචනේ මම තමයි හරි මම මට පිටින් කවු මට ඒ කියන්නේ මට එහා ගිය කෙනෙක් ඒ කියන්නේ මට එහා ගිය කෙනෙක් කියන්නේ තව කෙනෙක් ගැන නෙමෙයි මට එහා ගිය මම කවුද කියන එක මට හොයාගන්න ඉතින් වේදිකාවේ ස්වයං පරීක්ෂණයක් ඔව් වේදිකාවේ මේ දැන් අපි දකිනවනේ තව සංගීත කණ්ඩායමවල ශිල්පීන් ඉන්නවා ගායනා කරන විදි බොහෝ පිරිසකට තියෙන ප්‍රශ්නයක් තමයි අයියේ එක කොටසකට එක ශිල්පියයි ගන්න දැන් එහෙම වුණාම සංගීත කණ්ඩායමට වැඩිපුර ශිල්පීන් ප්‍රමාණයක් එකතු කර ගන්න වෙනවා කියන්නේ දමිළ ගීත කියන ශාමරු යා දමිළ ගීත ඊට පස්සේ හින්දි සින්දු මෙයා හොඳයි මෙයා හින්දි සින්දු මෙයා බටහිර ගීත නමුත් ඕක මට වුණා වුණා මට තනියම කරන්න පුළුවන්ද කියලා ඉස්සෙල්ලා බලන්න ඕන ඒක මම ඒ උත්සාහයන් ගොඩක් කරලා ඒවා මම ජයගත්තායි මම ඒ කියන්නේ ඔබ ඔබම උත්සාහ කරලා බලන කාටවත් කියන්නේ නැතුව ඔබ විසින් ඔව් මම මම හැම භාෂාවකම ගීත මම ගායනා කරන්න අයියේ අදටත් මම ප්‍රැක්ටිස් කරනවා තියෙනවා මම හරි කැමතියි මේ දෙයට ඒ අතුරෙන් මේක තෝරගත්තේ ඇයි මේක මොහොමඩ් රාෆි බොහොම අති ගෞරවනීය කලා ශිල්පියෙක් ඉන්දියාවේ ಭಾರತයේ ඉන්න මම හිතන්නේ ඒක දෙදරා යන හඬක් 1952 කියපු ගීතය ඔව් අපි කවුරුත් ඉපදෙන්න කලින් ඉපදෙන්න කලින් ඉතින් මේ මේ ගීතය අනේ මේ අපි මේ ඔබ මම හිතන්නේ මෙතන වැඩිහිටි પરම්පරාව සෑහෙන දසක් මේ අපේ වටා ඉන්නවා मोहम्मद राफी शकील बदायुनी रचना करोम प्रकट संगीत अध्यक्ष नौशाद अली चित्रपट तीसुनाई इंदिया संगीत निर्माण के लिए या तुम एक हिंदी सिनेमा संगीत पताक चरित नौशाद की लिए मैंने पुदुम तनुड एक पाट ऐनो प्रतिपाल यात्रे मेक उब तोरगण मम्मी की तेरम हिमीट होता मे ऐन आता तुरी दंग या दंग इतर उब कंटिन्यू कर ඉතින් අයියේ මේකේ මේක හද්ද පරණ ගීතයක් හැබැයි දැන් ඔන්න මේ මේ හද්ද තරුණ කරන්න යන්නේ. ඒ කියන්නේ අර චිත්‍රපටියේ අර තිරගතනවර චට චට රගල සද්දෙත් ඇහෙනවර මොනවද ඒ කියන්නේ තැටිගත වෙන ආකාරය. ඒ තරමටම පරණයි කිව්ව වගේම ගීතය ඊට පස්සේ සෝනු නිගම් මේක කියලා තිබ්බා අතරමඟ. ඒවත් එක මට හරි ආසිතුන මේ වගේ සින්දුවක් කියන්නේ මේ වෙනම පරාසයකට යන්න ඕන මේ එයක් මහන්සියක් ගන්න ඕන වාඩි වෙලා කියන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් මේ ගීතය එක තැනක අතරමං කරන්න පුළුවන් ගීතයක් මනස. මේ මනස මොනෝමේ. අබැයි මොයිදින් බෙකුත් ගානක් කරලා තිනවා මා මොයිදින් පාස්ටර්. මේකම තමයි කියලා තින්නේ මොකද්ද කියලා ගීතය ඔබ ඔබ බලන්න. මම කිව්වනේ. අපරාද කිව්වේ. මේකේ මේ අපි හැමෝටම මේ කාලයට අතිශයින් වැදගත් ප්‍රවෘත්ති මේ 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 අර්ථයක් තියෙනවා. අපි මේ කොවිඩ් වසංගතයෙන් ඕගොල්ලන්ට සිතින් බද විදිමින් ජීවත්වන කාලයක් මේක තියෙන ඇත්තම මේ අනුවාදයක් ගත්තොත් සමස්ත ගීතේම දෙවියන් යසන්න මාගේ වේදනා යාතිකා ලෝකපාලන දෙවිඳුනි ඔබ විසින් මෙබු ලස්සන යලි ස්ථාපිත කරන්න දකින්නට දැනෙන්නට බලන්නට ඇහෙන්නට හොඳම දේ අපට යලි යලි ලබා දෙන්න දෙවිඳුනි මේ කාලයට ඊටාම ඔබින ගීතයක් නේ ඉඳුරණ ගහඩි ගහමු පුදුම මధుර හින්දි ගීතයක්
එක වචනයක් කියන්න තියෙන. පට්ට. ඉක්මනට යනවා. ඊළඟ විරාමයට ඔබට කල්පනා කරන්න අවස්ථාවක් තියලා. හැකියාවන්තයෙකුගේ හැකියාව පින්නන හොඳ තෝරා ගැනීමක් ඔබ වන් කිවි ගීත තෝරා ගැනීම. තමාගේ හැකියාව පිළිබඳ විශ්වාසයෙන් මට මේ පරාසයන් වලට යා හැකි. මම පෙන්නනවාද කවුද කියලා. එහෙම නේද? අපි මේ විරාමෙන් පස්සේ තව එක ගීතයක් තියෙනවා. ඒකත් මේ සියල්ලටම නොදෙවිනි ගීතයක් ඉදිරිනල්ගේ තෝරා ගැනීම අති විශිෂ්ටයි ගැයුම ඊට නොදෙවිනි නේ විරාමය නොවන මම ඉදිරි ලාන්ද්‍රමාන හද ඔබේ හදවතේ ලැබුම් ගත්ත ශිල්පියා මම හිතන්නේ ඔහුට දුන්න අවස්ථාව සුන්දර අවස්ථාවාදිය. ඒ කියන්නේ දෙන එක ආයි දුන්න පපු පත්ලටම බොක්කටම එහෙම නේද? ඒක තමයි අත්‍යවශ්‍ය. ඉතින් ඉඳුනිල් ඔබේම කියලා ගීත ඇයි? ඒ කියන්නේ සියලු දෙනාම අසන දැන් චාමරගේ චාමරගේ සාමාන්‍ය ගීත වලට ප්‍රිය කරන ඔහුගේම ගීත තියෙනවනේ. ඔබත් මම හිතන්නේ සැලකියුතු ගීත ප්‍රමාණයක් කළානේ. සමහර නරක වෙලාවට සමහර දේවල් කියන්නේ පත්තු වෙන්නේ කියලා. ඉස්මතු ඒ වගේ ඔව් අර එහෙම දේවල් ගීත ටිකක් තියෙනවා ඊයේ. නමුත් හොඳ නිර්මාණ මට ඔක්කොම සමස්තයක් කරන් කීයක් විතර තියෙනවා? මේම ගීත එනට මම ගායනා කරලා තියෙන ඔරිජිනල් ගීතයේ 30කට කිට්ටු වෙන්න තියෙනවා. 30කට කිට්ටු වෙනවා. ඒ කියන්නේ ගී 16ක් අසත් කවුද සංගීතවත් කරේ? මට පිනිවැස්ස සීතලයි කියලා ගීත මට ඒ කියන්නේ මම ආදරය කරන මගේ කැසට් පටයේ ගීත රචකයන් සහ සංගීත අධ්‍යක්ෂකවරු අතර සරත් දල්විස් හේමසේම සිරිහල්පිට එතුමාලගේ අතින් නිර්මාණය වෙච්ච ගීත තියෙනවා. ඉතින් ඒවත් එක්ක ආරාධනා ඒකනායක දර්ශන වික්‍රමතුංග කවි කීර්ති හාමුදුරුව මෙතන සත්‍යජිත් ලක්මාල් සත්‍යජිත් කිත් ගීතයක් තියෙනවා. ඒක මගේ මේ කැසට් පටේ නැහැ. ඒක ඔහු වෙනම මට හමුලස හම්බුණු ගීතයක්. ඉතින් මේ මිනිසුන් අතර සැරි සැරුවට මට හරි අයියේ මට තේරෙන්නේ කියන්නේ මේ මම අර කිව්වනේද මම හොයනවා කියලා චරිතයක් ඒක මට හම්බුන්නේ නැහැ. මම මාතුලින් මා නොවන මම හෙව්වා මගෙන් අර මොකද්ද මම මේ තැනට එන්න මොකද්ද මම කරන්න ඕනේ. හැබැයි සැලකියුතු මට්ටම මගේ ඇත්තටමයි ඒ කාලේ ඒ තැන තිබුණේ නැහැ. මම ඒක පිළිගන්න. ඔබට ඕනකමකුත් තිබුණේ නැහැ. ඕනකම කියන්නේ ගීත ගායනා කරන්න ඕනකම තිබුණේ මේ ඒක තමයි ආසම. අමුක අපි ඊට වැඩි වැඩ තිබ්බන ඒ කාලේ ඉතින් ජීවිතේ නාස්ති වුණා ඒ අවශ්‍ය හොඳ කාලේ. නමුත් මම හිතනවා ඒ කන්නරිත් එක්කලා දැන් මට තේරෙනවා හඬ ගීත ගායනා කරන්න හඬ හසුරවන්න ඕන මයික්‍රෝෆෝන එකට කොහොමද කියලා. අද බොහෝ පිරිසක් ඉන්නවා කැසට් පටේට ගීතය ගායනා කරලා සජීවීව ගායනා කරාම අර කියනවා වගේ අපේ අම්මා හිතගමන් කියපු කතාව දහ දුක් විඳිනවා ලයිව් කියන්න ගියා. ඉතින් එහෙම ඊට වඩා හොඳයි හොඳට මේක ගීත අදට මම දන්න තරමේ අත ශාශික නිසන් සලාත් හම්බෙලා කිව්වා තව ප්‍රැක්ටිස් කරන්න ඉන්නේ කසුන් කල්හර ළඟට ක්ලාස් වලට යන්න. ඒ මිනිහ හරි ආදරේ මට ශාශිකලේ කියන්නේ ඔයා අහුම ඉන්න එපා මේ අපරාධේ වටිනා හඬ මොන හරි තව ස්මතු කරගන්න. ඒ වගේ හොඳ ආభాෂයන් මට කලා ශාස්ත්‍රයේ හම්බුණා මගේ සහෝදර සහෝදරයන්ගේ. ඒකත් එක්කලා මං කරේ මේක දවසින් දවස වැඩි දියුණු කරගත්තයි. වැඩි දියුණු කරගෙන තමයි මේ මයික්‍රෝෆෝනිය සහ හඬ ඒ වගේ මේ මට ඇහෙන ශබ්දය කියන එක කොම හරි තැනට මුසු කරගත්තේ. අත්දැකීමෙන් ලබා ගන්න බලපෘත්ති ලබා ගන්න. ඒකට අයියේ ලොකු කාලයක් අවශ්‍යයි. ඒක ඉක්මනට කරන්න බැරි දෙයක්. කොමත් ඔබ ක්ෂේත්‍රයට ඇවිල්ලා වසර මම අවුරුදු 20කට වැඩි 20කට වැඩි නේ. ඒ කියන්නේ හරි දැන් තමයි ඔබේ කාලය එළඹෙන්නේ. ඒ කියන්නේ කෙනෙක් පරිණත වෙන්න බෑ. ඒ කියන්නේ වෘත්තියෙන් පරිශ්‍රයටපත් වෙනවා වගේම ජීවිතයෙන් පරිණතත්වයටපත් විය යුතුයි. එතකොට තමයි හරි දැක්මක් එළබෙන්නේ. පිරිදගෙන මොකද්ද? අචිනේ. දුවගෙන මොකද්ද? යානා. ඒ දෙන්නා විශේෂයෙන් මතක් කරන්න. මේ ජීවිතේ ප්‍රාණේ හදවත සහ බුද්ධිය. මං හිතන බුද්ධිය පිරිද හදවත දියනේ. අපි හැමෝගේම එහෙමයි. මොකද බුද්ධියයි විද්‍යාවයි එකට එකතු වුණාම තමයි ලෝකේ ලස්සන වෙන්නේ. එතකොට දැන් මේ වැඩසටහනට එන්න ඔබ පෙරුම් පිරු කෙනෙක්. ඔබේ බිරිඳට ඔබට වැඩිය විශාල උමනාවක් තිබුණා මේ වැඩසටහනට ගෙනලා ඔබ කවුදයි කියලා
ලොවට පෙන්විය යුතුයි කියලා. මොකද වෙනම ගල් මුල් වැදිච්ච කෙනෙක් නිසා. අනිවාර්යයෙන්. ඒ සඳහා මම ඔබට හොඳට කාලය දුන්නා. මේ ඉවසීමෙන් ඉවසීම ප්‍රගුණ කර ගැනීම සඳහාත් ඇවිල්ලා දැන් අද මේ අවස්ථාව ඔබට පියවිව මේක විඳින්න ලැබුණා. මොකද හිතේ? ඒක වචනයෙන් දුන්නොත් කෙටියෙන් කියන්න අපහසුයි. නමුත් මම පුළුවන් තරමින් ඒක මම කියන්නම් මට දැනෙන විදිහට. මම කියන්නේ මේ දෙරණ නාලිකාවේ යන වැඩසටහන් සියලුම දේවල් බොහොම ආකර්ෂණීය වැඩසටහන්. දෙරණ ආයතනයේ මම දන්න මේ කැමරා ශිල්පීන් මේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා මේකේ මේකට සම්බන්ධ හැමෝම මේකේ සියලුම දෙනා එන නිර්මාණ ටිකයි මිනිස්සු හරිම ආදරණීයයි. මොකද කෙනෙක්ව නැති වෙන්න දෙන්නේ නැහැ. ඇත්තම ඇත්තම මගේ මම රූපවාහිනී තිරයක මට පණ දුන්න තැනක් තමයි දෙරණ ආයතනය. දෙරණ දන්නවද මන් දෙරණත් එක දැන් අවුරුදු 6කට 8කට වැඩි මම මුලින්ම දෙරණ FM එක සම්බන්ධ වෙලා වැඩ කරද්දි. ඉතින් නමුත් මේ හැම තැනකම ලක්ෂිරි වික්‍රමගේ මායතුමාට මාදප මඩවල මේ මිතුමල්ලා අර සමහර ඉන්නවනේ අයියේ නිල තලත් එක්ක සම්බන්ධ වෙන්න චුට්ටක් බයයි. නමුත් ඒ තුමාල එහෙම නැහැ. ළඟට ආවත් බොහොම ආදරෙන් කතා හැමතිස්සෙම ශක්තිය දුන්නා. ඉතින් ඒක යටිතලෙ ඔව් හරිම හරිම හොඳ හිත තියෙන මිනිසුන්. ඒ නිසා තමයි දෙරණේ ඒ වැඩසටහන් වලට එන තරුණ තරුණියන් කවදාවත් අනාථ වෙලා නැහැ. ඔවුන් මොනවා හරි පැත්තකින් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අතර තමයි මානවන මම වැඩසටහන. විශේෂයෙන්ම කැලුම් අයියා අපි ඒ දවස්වල අපි දැක්ක ඇත්තටම අයියේ මට හීනයක් අයියත් එක්ක මෙහෙම එකට එක ඉඳගෙන මේ සින්දු කියන්න කතා කරන්න ලැබිච්ච එක. ඒ වගේම මගේ විරිඳත් බොහෝ සෙයින්ම ආදරය කරන චරිතයක් අපි පවුලක් හැටියට අයියා. ඉතින් ඒ අතර මේ නාද මොකද මමත් බෑන් ගහ අපි පහණි ලෙකට කාලයක් වැඩ කරා. ඒ අතර තේරෙනවා දැන් මං අනිත් එක්කත් කිව්වේ අපිට අපේ ඒ කාලේ වගේ දැන් නෙමෙයි අපි ඒ කාලේ බොහොම දුක්ඛිතයි. නමුත් අපිට දිවිය හොඳ කාලයක් අපිට දුන්නා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම නයන ඇතුළු සිවිලුම ශිල්පීන්ට මොකද මේකයි මේ විදි ඔළුවට එන්නත් ඕනනේ මේ සිස්ටම් එකට ගහන්න තියෙන්නේ. කියන්නේ ඒකත් පුදුමාකාර නිර්මාණයක් සහ අපි චින්තක. ඉතින් චින්තක ගම්ලත් මේ සිළු දෙනා මේ කැමරා ශිල්පීන් මේට සම්බන්ධ සියලුම දෙනාට ස්තුති ආව මේ අවස්ථාවට ආරාධනා කරාට සහ මෙතනින් මෙතන විශාල පාඩමක් තියෙනවායි හේතුව තමයි මේක ඇත්තටම මේක ගත්තොත් හොඳ විශ්වවිද්‍යාලයක් වගේ මේක. ඒ කියන්නේ එතනින් එළියට එන කෙනා සාර්ථකයි. ඉතින් මේ විශ්වවිද්‍යාලය කියන මේ මානවනමව කොටස තුළ පෝෂණය වෙච්ච කලා ශිල්පීන් ඉන්නේ හරි තැනට නිසි තැනට අයිය කිව්වාගේ ඇවිල්ලා තමයි මේ වැඩසටහන හරහා එළියට යන්නේ. ඉතින් ගොඩක් ස්තුතියි අට මේ ආරාධනයට දෙරණ ආයතනයේ සියලුම දෙනාට. මම මුළු හදවතින්ම අයියේ ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම ඇලුම් අයියට චින්තකට නාද නයන නයනකරු අපේ මොලකරු මොලකරු. ඉතින් එයා තමයි මේ සංගීත සම්ප්‍රදාය රයිට් මම හිතන්නේ ඉතින් නාද පටන් අරගෙනත් වසර 5කට කික් වෙනවා මානවන මම වයසමයි. ඔව් ඒ ඔස්සේ තමයි මේ ඇතර ඔහුගේ සංකල්පය. ඒ කියන්නේ ටිකක් අමාරු කාර්යයක් ඒක අභියෝගයක් නේ. අනිවාර්යයෙන් ගිටාස් දාගෙන මේ වැඩේ කරන්න පුළුවන් දෙක. නමුත් ඒක බය නැතුව බාර අරගෙන තිගස්මකින් තොරව ඒ කටයුතු කරන්න මටත් මෙතනට එන්න හම්බුණා. හැබැයි මේ මෙගොල්ලන්ගේ ඒ වැඩ ටික නැත්තම් මට මේක හැඩ කරන්න බෑ. පැහැදිලිවම කියන්නේ මේක අමූලික කණ්ඩායම් ප්‍රයත්නයක්, සාමූහික ප්‍රයත්නයක්. ප්‍රියදර මිතුරු මිතුරනි ඔබ නොවන්නට, ඔබ හැම දිනම නොවන්නට අපි විසිරිච්ච විශාල පිරිසක් එකට එකස් කර විශේෂයෙන්ම පිටරටවල ඉන්න අපේ ජනතාව, අපේ වුන්, අපේ කට්ටිය, අපි අපිට ආපහු අපිව හඳුනාගෙන රටට ආදරය කරන්න අපිට පොළඹවන්නේ මේ ගීතවලින් ඔබ කුඩු ගන්නවන්න හැකියාවක් ලැබුණා. එයම අපිට පරම සතුටක් බව සඳහන් කළ යුතුයි ප්‍රියදර මිතුරු මිතුරනි. අවසාන ගීතය ලක්නාත් ඩිසෝයිසා රචකයා රෝහණ වීරසිංහයන් නැවත වතාවක් සංගීතවත් කරන්නේ. වර්තමානයේ අපේ ඉන්න සුපිරි හැඟුම් ගායකයා අමල් පෙරේරාගේ ගීතයක් ඉදිරියෙන් තෝරගන්නේ. ඇයි මට ඉතුරු වෙලා ඉන්නේ අමල් කරාද? විශේෂයෙන්ම පවුගුණ ගීතය තියෙනවා පුදුම ප්‍රමාණයක්. කියන්නේ වැඩිපුර ඇහෙන ගීත දැන් මම මේ ගීතේ මට ඇහුන් නැතුණා නම් මට තෝරගන්න වෙන්නේ හැමදාම ඇහෙන ගීත. මොකද මවුගුණ ගීත හැමදාම හැම තිස්සෙම ඇහෙන ටික අපි අහනවා.
නමුත් අම්මා ගැන පදපේලි කොච්චර නිර්මාණය කරත් මේක අවසන් වෙන්නේ නැති තැනක්යි. මම ඒ කාලේ ගොඩක් කල් මේ අම්මා හිතන්නේ අමල් අයියත් මේක සින්දුව කියලා නැතුව ඇති. ඊට පස්සේ මට හිතෙන්නේ වේදිකාවේ මම මේ ගීතයට මම අමල් කරා කලාකරුවන්ට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. මේ නිර්මාණකරුවන්ට නැතුව මේක හරිම ලස්සනයි. මේක අම්මා ගැන කියලා තියෙන මේක සඳ නැති රෑ අමාවකේ මට අඳුරක් නැත්තේ අම්මා නිසා. හැබැයි නුඹ නැති රෑ සඳේලිය, කියන්නේ නුඹ නැති රෑ සඳේලිය මට තනිකම දැනෙනවා සඳේ කොහෙද අම්මා. ඉතින් මේ මේ වචනත් එක්ක බලද්දී අම්මව ඔක්ෂර අගය කළා කිද මට. අම්මගේ නම මොකද්ද? අම්මගේ නම විමලා ශාන්ති අන්දරමාන. විමල දැන් මගේ ලොකු අක්කා निष्कलोण මගේ නැන්ද අම්මා, ඒ කියන්නේ බිරිඳගේ අම්මා. අපි හිතමුකෝ බිරිඳමට කුමක් හෝ හේතුවක් නිසා මේ කැපකිරීම කරායි කියලා. නමුත් එහෙම නැන්ද අම්ම කෙනෙක් කැමති වේද? ඇත් විශේෂ වූ අම්ම කෙනෙක්. දුර්ලභ කාන්තාවක්. ඉතින් එයාගේ නම විමලා. මෙයක් විමලා. මේ දෛවෝපගත හැම වෙලේම. ඉතින් මේ අම්මලා දෙන්නගේම ආදරෙත් එක්කලා මට හිතුණා අම්මගෙන ගීතයක් ගන්න ඕන කරන්න කියලා. ඉතින් ඒ නිසා මම මේ ගීතය තෝරගත්තා. හොඳයි ඉදිරි. මානෝන මම ඇවිත් ඔබේ රස දෙන හදේ රසකාමීත්වය අපි උරගා බැලුවේ. අපි ප්‍රාර්ථනා කරනවා ඔබ වේගයෙන් ගමනක් ආව. ඒ වේගයෙන් ගමන එනකොට හවු වෙන හැම එකක්ම අල්ලගන්න මොකද වේගი වැඩි නිසා. ඔව්. දැන් හොන්න පොඩ හිමින් ගමනක් ඇත හැකිද? හිමින් ගමනක් යනකොට හෘදයේ තෝරාගෙන රැගෙන යා හැකි. ඔව්. ඔබද කන්දක් නගින්න අමාරුයි. කන්ද මුදුනටම නැග්ගම මතක තියාගන්න හොඳ පල්ලමක් හම්බෙයි. ඒක දැන් ඔබට හම්බෙයි. මම විශ්වාස කරනවා මෙතනින් එහාට ඔබ ඔබ කවුද යනවා මොකද හැකියාවන්තෙක් ජනප්‍රිය පුද්ගලෙක් දැන් හැකියාවේ ජනප්‍රියත්වයයි දරන්නට ඇත්ත හේතුව ඔබ රටට පෙන්වුවා. ඒක රැකගෙන ඉදිරියට බලා යන්න හොඳ ස්වාම් පුරුෂයෙක් වෙන්න එවිට අපිට හොඳ ගායකෙක් වතු දවසේ දැක බලා ගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවශ්‍යයි. අපි අවසන් ගීතේ ප්‍රියතර මිතු මිතුරනි එහෙනම් අපිට සමුගෙන යන්න ඊට ප්‍රස්තාව ලබා දෙන්න මා විශ්වාස කරනවා ඔබගේ කෙතර නිවසේ අද තරමක් වෙනස් හැඟීම් කිනකාගේ මුහුණවල තැන්පත් වෙලා ඇති ඒවා නිරීක්ෂණය කරගෙන සුබ සිහින දකින රාත්‍රියක් බවට පත් කරගන්න. මේ ගීතයත් මේක ඇත්තටම කඳුළු පරින ගීතයක්. මම මේ වචන පෙළ දැක්කම මටත් ඒක මේ හේතුගේ මේ විඳින් සුබ සිහින දක්වමින් මේ රාත්‍රිය නිදා ගන්න. ඉන්ද්‍රින් අන්තර්මාන සමග අපි නාද එක්ක වෙන්නික් වෙනවා. ආපහු tere amavake mat andurak nodenuna sand eliyai amma nub natire sand eliye mat tanikam denenwa sand kohed amma සිත පසු සේදී ගිය අහස් කුස වගේ හිඳගෙන ලොවට මවුනුසුම කැන්දන ආදරයේ මුල් මහඟුම දා
වැසෙ පුද කළ අම්මා සඳ නැති රෑ අමාවකේ මට අඳුරක් නොදැනුණා සඳ එළියයි අම්මා සපිපි මල් පිළිබිඹු පලා පැහැති හැන්දෑවක කඳුලක නුඹ දියවුණාට ජීවිතයට මඟ කියන්න තරුවක්සේ පායන් සුදු අම්මා සඳ නැති රෑ අමාවකේ මට අඳුරක් නොදැනුණා